ඔගලන්ට ඉතින් මතක ඇති කතාව අපි ඊයේ ගෙනාපු එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි ඔගලන්ට පැහැදිලිවම කිව්වා මහිට ඉතින් තේරුම් කරලා දුන්නට පස්සේ මහි කැමති වෙනවා කියලා. ඒ කියන්නේ අසේනි ඉන්න තත්ත්වයත් එක්ක අසේනිව තේරුම් අරගෙන මහි කැමති වෙනවා කියලා නැවතත් අසේනිත් එක්ක යාළු වෙන්න. ඉතින් මේක සිද්ධ වෙනවා වගේම තවත් ඉදිරියට සිද්ධ වෙන යන දෙයක් ගැන තමයි අද අපි වීඩියෝ එකදී කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති සියා හම්බෙලා පොලාව පොලාට තමයි මුලින්ම මේ සිද්ධිය කියන්නේ. හැබැයි ඉතින් පොලා ඒ අවස්ථාවෙත් වැඩි විශ්වාසයක් තියන්නේ නැහැ මහිව මේ දෙයට කැමති කරගන්න පුළුවන් වේවිද කියලා. හැබැයි ඉතින් කොහොම හරි ඒ දේ සාර්ථක වෙනවා. ඒ කියන්නේ කොහොම හරි පුළුවන් වෙනවා මහිට මේ දේ තේරුම් කරලා දෙන්න. ඉතින් මේ ළඟට තියෙන අමාරුම වැඩේ තමයි දෙන්නවම එකම තැනකට ගෙනල්ලා මේ දේ විසඳුමකට එන එක. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් අසිනිකිත් මේ දේට කැමැත්ත ගන්න එක. හැබැයි ඉතින් ඕගොල්ලන්ට මතක ඇති සියා අසේනිත් එක්ක මේ සම්බන්ධව කතා කරද්දී අසේනිකි නම් කිසිම අකමැත්තක් තිබ්බේ නැහැ නැවතත් මහිත් එක්ක යාළු වෙන්න. ඉතින් එදා අසේනිට තිබ්බ එකම ප්‍රශ්නය තමයි මහි තවමත් අසේනිව තේරුම් නොගෙන ඇයි තවමත් අකමැත්තෙන් ඉන්නේ කියන එක. ඒ කියන්නේ එදා අපිට තේරුම් ගියා අසේනි කැමැත්තෙන් ඉන්න බව මහිගේ අතින් සිද්ධ වෙච්ච වැරැද්දට උනත් සමාව දෙන්න. මොකද එදා මහිට අත උස්සන්න සිද්ධ වුණේ කොච්චර වුණත් තාත්තා කෙනෙකුට. එකට ඉතින් අසේනිගේ තාත්තා කියලා නැහැ. ඒ වගේම අසේනිගේ තාත්තගේ මොනතරම් වැරදි තියෙනවද කියලාත් එතෙන්ට අදාළ නැහැ. මොන දේ කළත් ඒ මගේ තාත්තා කියන්න එදා අසේනිගේ කටින් පිට වුණා. ඉතින් අද වුණත් අසේනි සෝදානම් එදා මහිගේ අතින් සිද්ධ වෙච්ච වැරැද්දට මහිව තේරුම් අරගෙන මහිට සමාව දෙන්න. ඉතින් මේ දේවල් ගැන හිතලා බලද්දී අසිනිගේ කොහොමඩවත්ම අකමැත්තක් තියවි කියලා අපිට හිතන්න බැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නය පොලයි සීයයි එකතු වෙලා විසඳන්න උත්සාහ කරනවා කියන්නේ මහිත් අසිනිත් දෙන්නම මේ දෙයට කැමති වෙනවා කියන එක. හැබැයි ඉතින් මෙතනදි සිත වෙනවා අසිනිවත් මහි ඉන්න තැනකට ගෙන්නන්න. ඒ දේ ඉතින් පොලාට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් පොලා මැදිහත් වෙලා අසිනිවත් මහි ඉන්න තැනට ගෙන්නනවා. ඉතින් ඒ කියන්නේ මේ වෙද්දි සංගීතේ කතාවේ අසිනිගේ මහිගේ ආදරයට සිද්ධ වෙච්ච දේ මේ වෙද්දි නැවත හරියන්න හදන්නේ. ඉතින් අපිට ඉදිරියට බලා ගන්න පුළුවන් අසිනිගේ මහිගේ ආදරේ නැවතත් පටන් ගන්නවා. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසත් අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.